මේ වෙනකොට ඇමරිකාව ඇති වෙලා තියෙන කලබලකාරී තත්ත්වය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇති වුණේ 2020 මැයි 25 වෙනිදා ඇමරිකානු පොලිස් නිලධාරීන් 4 දෙනෙකු බාරේ ඉද්දී ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන 46 හැවිරිදි කළු ජාතිකයා මරණයට පත්වීමත් එක්ක. මේ සිද්ධියට අදාළ හැම කරුණක්ම වගේ පහුගිය කාලේ ටීවී සෝෂල් මීඩියා හරහා ඔයාලා දැනුවත් වෙලා ඇති. මේ වීඩියෝ එකෙන් අපි මේ කළු සුදු වර්ණ ભેදය ගැන කතා කරමු. මේ කළු සුදු වර්ණ ભેදය ගොඩක් ඉස්සර ඉඳලා ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව වගේ බටහිර ප්‍රදේශවල තිබිලා තියෙනවා. මේක ආරම්භ වුණේ බටහිර රටවල් වලට වහලුන් විදිහට අප්‍රිකානුවන් ගෙනීමත් එක්ක කියලා තමයි කියන්නේ. 19 වන සියවස මුල් කාලෙදී ඇමරිකාව, අප්‍රිකාව වගේ ප්‍රදේශවල මේ වර්ණ ભેදය ගොඩක් දරුණුවට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කාලේ ඒ රටවල හිටපු සුදු හමක් තියෙන මිනිස්සු වර්ණවත් හමක් සහිත මිනිස්සුන් පහත් කොට සැලකලා කටයුතු කරලා තියෙන්නේ. ඒ ගැන තවදුරටත් කියනවනම් කළු ජාතිකයන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ සේවාවන් තහනම් කරලා තිබුණා. තව සිනමා ශාලා, ආපන ශාලා, නගර උද්‍යාන වගේ ගොඩක් දේවල් කළු ජාතිකයන්ට තහනම් වුණා. ඒ වගේම කළු ජාතිකයන්ට දරුණු ලෙස වද හිංසා කිරීම, උන් අමු අමුවේ මරා දැමීම වගේ දේවල් ඔය කාලේ බහුලව දැක ගන්න ලැබුණා. මේවට විරුද්ධව කළු ජාතිකයන් එකතුන සෑම අවස්ථාවකදීම වගේ ඒ රටවල රජයන් කලේ ඔවුන්ට කන් දෙන එක වෙනුවට සුදු ජාතිකයන් කරන හැම දෙයකටම සමාව දීලා කළු ජාතිකයන්ව මර්ධනය කරන එක. මේ වර්ණ ભેදයේ කොච්චර දරුණුවට ඒ කාලේ තිබ්බද කියනවා නම් දවසක් මොහමඩ් අලි කියන බොක්සින් ශූරයා තමා ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව රාත්‍රී ආහාරය සඳහා ලුවීවල් ප්‍රදේශයේ ආපන ශාලාවකට ගිය විට එහි වයිට්ස් ඔන්ලි යනුවෙන් සඳහන්ව තිබුණා. එහි හිමි කරුට තම මිතුරා කළු ජාතිකයෙකු වුවද ඔලිම්පික් රන් පදක්කම් හිමියෙකු බව අලීගේ මිතුරා කෙතරම් සඳහන් කළද ඔවුන්ට එම ආපන ශාලාවට ඇතුළු වීමට ඉඩ නොදී ඔවුන්ට බැනවැදී එම ස්ථානයෙන් පන්නා දමා තිබෙනවා. මේ පිළිබඳ කෝපයටපත් මොහමඩ් අලි තම සුද්දන්ගේ ඉත්තෙකු නොවන බව පවසා තම රන් පදක්කම ඔහියෝ ගම්පතුලට විසි කළ බව සඳහන් වෙනවා. එකල දරුණුව තිබුණු වර්ණ ભેදයට එරෙහිව නෙල්සන් මැන්ඩෙලා, මාටින් ලූතර් කිං වැනි නායකින් නොකඩවා සටන් කළා. අප්‍රිකන් නැෂනල් කොන්ග්‍රස් නම් පක්ෂය හා එක්ව නෙල්සන් මැන්ඩෙලා සාර්ථකව විමුක්ති අරගලයක් මෙහෙයවනු ලැබුවා. නමුත් 1963 වර්ෂයේදී දේශද්‍රෝහි චෝදනා මත මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරදඬුවමට නියම වුණා. ඒත් සිරගෙහි සිටම තම විමුක්ති අරගලය මෙහෙයවීමට ඔහුට හැකි වූ බව ඔහු සිය ස්වයං චරිතාපදානය වන Long Walk to Freedom හි සඳහන් කර තිබෙනවා. වසර 27ක් සිරගෙහි සිටි මැන්ඩෙලා 1990 වර්ෂයේදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමෙන් පසු අප්‍රිකන් නැෂනල් කොන්ග්‍රස්හි නායකයා ලෙස වර්ණ ભેදයට එරෙහිව සටන් කළ අතර 1994දී අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට ඔහුට හැකි වුණා. එතැන් සිට ලොව පුරා කළු ජාතිකයන් හා සුදු ජාතිකයන් අතර සමගිය ගොඩනැගීමට මැන්ඩෙලා කටයුතු කලා. ඔහු නිතරම පැවසුවේ තම සටන සුදු ජාතීන් හා නොව වර්ණ ભેදය හා බවයි. ඒ කෙතරම් සාර්ථක වුණාද කියනවා නම් 2009 වර්ෂයේදී ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට කළු ජාතිකයෙකුට හැකි වුණා. එසේ වුවද මෙම ගැටලුව වරින් වර සමාජය තුළ මතුවනවා දැක ගන්න පුළුවන්. අද වන විට ඇමරිකාවේ උද්ගතව ඇති ප්‍රචණ්ඩකාරී තත්ත්වය ඊට උදාහරණයක්. මිතින් මේ ගැටලුවට 100%ක විසඳුමක් කවදාවත් ලැබෙවි කියලා හිතන්න අමාරුයි. වරින් වර මේ ගැටලුව මතුවේ. හැබැයි නෙල්සන් මැන්ඩෙලාලා, බැරක් ඔබාමාලා හැමදාමත් මේ ලෝකෙින් දීවි. ඉතින් මේ වර්ණ ભેදය කියන මාතෘකාව ගැන ඔයාලා හොඳ අදහසක් ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ වීඩියෝ එක ලයික් කරලා අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු.